සමන්ත චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ ශාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝ යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්‍රමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිස්සති තී සදහවත් කාරුණික පින්වතුනි මේ වෙලාවේ ඔබ හැම දිනම සූදානම් වෙන්නේ මා මුලින් සිහිපත් කළ ගාථාවට අනුව මේ අවස්ථාවේ හැටියට ස්වල්ප වේලාවක් ධර්ම ශ්‍රවණය කරන්නට කෙනෙක් බණ අසනවා වගේම බණ අහන්න සැලැස්වීමත් ලොකු පින්කමක් ලෝතුරා බුදුරජාණන් වහන්සේ අපිට වදාළේ ආදි කල්යාණේ මජ්ජේ කල්යාණේ පරියෝසాన කල්යාණේ මුල මැද අග යහපත් වූ ධර්මයක් මේ ධර්මය අකාලිකයි කිසිදු කාල නියමයක් නැහැ පුද්ගල නියමයක් නැහැ කවර කෙනෙක් වුණත් හරියට වෛද්‍යවරයෙක් රෝගේ හඳුනාගෙන කිසියම් ඖෂධයක් නියම කළාම ඒක නිසියාකාරයෙන් පිළිපැද පදින අයට භාවිත කරන අයට තමයි එයින් නියමිත සුවය ලබන්න පුළුවන්කම තියෙන්නේ. ධර්මයත් ඒ වගේ. බුදුරජාණන් වහන්සේ බොහොම අර්ථවත් වූ පුද්ගලයාගේ දෙලව අභිවෘද්ධියට ඉවහල්වන්නා වූ වටිනා ධර්ම දේශනාවන් සිද්ධ කරලා තියෙනවා. වටිනා ධර්මයක් අපට දායාද කරලා තියෙනවා. ඒ නිසා අපි ඒවා නිසි පරිදි භාවිතයට ගන්නව නම් ධර්මය අනුව නිසි පරිදි කටයුතු කරනව නම් අන්න ඒ පුද්ගලයාට ධර්මයේ තුලින් අප්‍රමාණ සැනසීමක් ලබන්න පුළුවන් ය කියන බවයි දේශනාවේ සඳහන් වෙන්නේ. ඒ නිසා මේ ඇත්තෝ මේ වෙලාවේ පළමුවෙන්ම කල්පනා කරගන්න ඕනේ ධර්මය කියලා කියන්නේ අපට මෙලව පරලව ජය ගන්න තියෙන මාවත. ඉතින් අන්න ඒ නිසා ඉතාමත්ම ඕනකමින් ශ්‍රද්ධා සිතින් යෝනිසෝ මනසිකාරයෙන් බණ අහනවා නම් ඒ පුද්ගලයාට ඒ ධර්ම ශ්‍රවණමේ පිංකමෙන් ලොකුම ලොකු ප්‍රයෝජනයක් සලසා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් අද දින මේ ධර්ම දේශනාව සඳහා මා මාතෘකා කරගත්තේ සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේන අරුණවතී කියන සූත්‍රයේ සඳහන් ගාථා ධර්මයක්. මං හිතන්නේ ගිහි පැවිදි හැම කෙනෙකුටම නිතර හුරු පුරුදු වෙච්ච ගාතාවක්. විශේෂයෙන් භික්ෂුන් වහන්සේලා ස්වකීය කටයුතු සාසනික වේවා කිසියම් කාර්යයක් ආරම්භ කරනකොට අපි ආරම්භක ගාථා හැටියට මේ ගාථා දෙක සජ්ජායනා කරනවා. ඒ අන් දෙයක් නිසා නෙමෙයි මේකේ ඒ තරම්ම වටිනා අර්ථයක් ඉගැන්වීමක් මේ ගාථාව තුළ අන්තර්ගත වෙලා තියෙන නිසා. අපි දන්නවා තථාගත බුදුරජාණන් වහන්සේ කිසියම් සූත්‍ර දේශනාවක්
කිසියම් ගාථාවක් කිසියම් ධර්ම පාඨයක් යම් තැනකදී දේශනා කරනවද ඒ සඳහා පසුබිම් වෙච්ච කාරණයක් තියෙනවා. එහෙම නැත්නම් කිසියම් පුද්ගලයෙක් කිසියම් දෙවි කෙනෙක් එහෙම නැත්නම් කිසියම් කණ්ඩායමක් එහෙම නැත්නම් භික්ෂු පිරිසක් උපාසක උපාසිකා ආදී කිසියම් කෙනෙක් අරමුණු කරගෙන තමයි බුදුරජාණන් වහන්සේ මේ කිසියම් සූත්‍රයක් දේශනා කළා තියෙන්නේ. ඒ අනුව බලනකොට මේ සංයුත්ත නිකායේ බ්‍රාහ්මණ සංයුත්තේ එන මේ අරුණවතී සූත්‍රයේ සඳහන් මා මුලින් සිහිපත් කළ මේ ගාථාවන් අපේ භාග්‍යවතුන් වහන්සේ සැවැත්නුවර භික්ෂුන් වහන්සේ අරමුණු කරගෙන තමයි සැවැත්නුවර වැඩ සිටි භික්ෂුන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන තමයි මේ සූත්‍රය දේශනා කරන්නේ මේ ගාථාවන් දේශනා කරන්නේ. ඉතින් එහිදී මේ පසුබිම බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා පෙර සිකී නම් නැත්තම් පෙරවිසු සිකී කියන බුදුහාමුදුරුවන්ගේ දවස අරුණවතී නම් රාජධානියේ අරුණවතී කියලා රජ කෙනෙක් සිටියා. බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන මේ ගාථාවට පසුබිම් වෙච්ච කාරණා නැත්තම් මේ සූත්‍ර දේශනාවට පසුබිම් වෙච්ච කාරණාව පැහැදිලි කරන තැන සිකී කියන බුදුහාමුදුරුවන්ගේ කාලේ අරුණවතී නම් රාජධානියේ අරුණවතී කියන රජ කෙනෙක් රාජ්‍ය කළා. එකල මේ සිකී බුදුහාමුදුරුවන්ට අභිභූ සහ සම්භව යනුවෙන් ශ්‍රාවකයන් දෙදෙනෙක් සිටියා. ඒ සිකී බුදුහාමුදුරුවන්ට අභිභූ සහ සම්භව කියලා ශ්‍රාවකයන් දෙදෙනෙක් හිටියා. මේ අභිභූ හාමුදුරුව අකනිටා බ්‍රහ්ම ලෝකයට ඇහෙනසේ ගාථාවක් දේශනා කළා. ඉතින් එක එක කුසලතාත් පිරිපුන් භික්ෂුන් වහන්සේලා බුදුහාමුදුරුවන්ගේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශාසනෙත් හිටියා නේද? අපි ඒකනේ 80 මහා ශ්‍රාවකයන් කියලා කියන්නේ විවිධ කුසලතාවයන්ගෙන් පිරිච්ච භික්ෂුන් වහන්සේලා ශ්‍රාවකයන් වහන්සේලා. ඒ වගේ මේ සිකී බුදුහාමුදුරුවන්ගේ කාලේ ඒ වැඩ හිටිය මේ අභිභූ කියන හාමුදුරුවෝ බොහොම ලස්සනට බොහොම මිහිරි හඬින් ගාථා සජ්ජායනා කරන්න පුළුවන් හාමුදුරු නමක්. ඉතින් උන්වහන්සේ එක්තරා ගාථාවක් මේ අකනිටා බ්‍රහ්ම ලෝකයට ඇහෙන පරිදි සජ්ජායනා කළා. ඉතින් අන්නේ ගාථාව තමයි අර මුලින් මා සඳහන් කළේ. ඒක බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ බුද්ධ භාෂිතයක් හැටියට ස්වකීය ශ්‍රාවකයන් වහන්සේලාට බුදුරජාණන් වහන්සේ අර සැවැත්නුවර අර එක්තරා භික්ෂූන් වහන්සේලා පිරිසක් අරමුණු කරගෙන මේ සූත්‍ර දේශනා කරනකොට උන්වහන්සේලාටත් මේ ගාථාව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කොට වදාලා අනුදැන වදාලා. මොකද ඒක ඒ තරම්ම වැදගත් මේ ගාථාවේ අන්තර්ගතය. මොකද මේ ගාථාව තමයි අර ආරභත නික්ඛමත යුඤ්ජත බුද්ධ සාසනේ දුනාත මච්චුනෝ සේනං නලාගාරංව කුංජරෝ නේද? ඊළඟට කියනවා යෝ ඉමස්මින් ධම්ම විනයේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛස්සන්තං කරිස්සති. මෙන්න මේ ගාථාව තමයි අර හාමුදුරුව නැත්තං අර අභිභූ කියන හාමුදුරුව අකනිටා බ්‍රහ්ම ලෝකයට එහෙන්න දේශනා කළේ. ඉතින් බුදුරජාණන් වහන්සේත් තම ශ්‍රාවකයන් වහන්සේට මේක බුද්ධ භාෂිතයක් හැටියට උන්වහන්සේ දේශනා කළා. මොකද ඒ දේශනා කරන්න හේතුව මේ ගාථාවේ අන්තර්ගතය. පින්නතුනි යම් භික්ෂුවක් මේ ශාසනේ අප්‍රමාදීව කටයුතු කරනවා නම් ඒ භික්ෂුන් වහන්සේට පින්නතුනි මේ ශාසනේ තමන්ගේ උත්තුංග අරමුණ මේ ශාසනය කියලා කියන බුදුහාමුදුරන්ගේ ශාසනේ ඒ උතුම් අරමුණ සාක්ෂාත් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේක හැබැයි භික්ෂුන් වහන්සේලාට අරමුණු කරගෙන දේශනා කළත් භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම එකසේ වැදගත් වෙන ගාථාවක්. අපි බලමු මේ ගාථාවෙන් අපට උගන්වෙන අපට කියවෙන නැත්නම් අපිට කියා දෙන
උපදේශය මොකක්ද කියලා. නේද? අපිට ගත යුතු ආදර්ශය මොකක්ද කියලා. අපිට ලබාගත හැකි පණිවිඩය කුමක්ද කියලා. ඉතින් එතෙන්දි පින්නතුනි මේ ගාථාවේ බලන්න මේකේ සඳහන් වෙනවා ආරභත නේද? අපි එකින එකක් මේකේ අන්තර්ගතයේ බැලුවාම ආරභත, ආරභත කියලා කියන්නේ අරබන්න නේද? අපි මේවා පස්සේ විස්තර කරලා බලමු. ඊළඟට නික්ඛමත, නෛෂ්කර්ම නික්මීම. ඊළඟට යුඤ්ජත, ඒක යුඤ්ජත බුද්ධ ශාසනේ නේද? යුඤ්ජත කියන්නේ යෙදෙන්න. ඒ වගේම දුනාත, නල සොලවන්න, නසන්න. ඈ බලමු මේ මොනවද මේ කියවෙන්නේ කියලා. අපි ඒකේ අදහස මුලින් බලලා, මච්චුනෝසේනං මරුසෙනගෙහෙවත් ක්ලේශ මාරයා නේද? මච්චුනෝසේනං කියලා කියන්නේ මාර සේනාවට නේද? ඒ වගේම ජාති සංසාරං කියලා කියන්නේ ජාතිහෙවත් උපත්තියහෙවත් නැත්තම් අපේ සංසාරේ නේද? ජාති සංඛ්‍යාත සසර නැත්තම් උපත ඇති කරන සංසාරය. දුක්ඛසන්තං කරිස්සති, කෙලවර කරන්න නැත්තම් දුක් මේ ඒ සසර උපද්දවන මේ කෙලෙස් දුක නසන්න කියන එකයි සසර සසරින් එතර කරවන්න කියන එකයි එතර වෙන්න හේතු වෙන කාරණා හැටියට තමයි මේ ගාථා තුලින් අපිට පැහැදිලි කරන්නේ. ඉතින් අපි බලමු මේ එකිනෙකක් අපිට බුදුරජාණන් වහන්සේ ඇයි මේ හැටියට දේශනා කළේ. දැන් බලන්න ඕනෙම බුදුරජාණන් වහන්සේගේ සෑම ඉගැන්වීමක් ගත්තාම ඒකේ පින්නතුණි ලෞකික සහ ලෝකෝත්තර කියලා දෙපැත්තක් තියෙනවා. දැන් අපි ආර්ය මාර්ගය ගන්නකො. ආර්ය මාර්ගයේ ලෞකික පැත්තක් තියෙනවා, ලෝකෝත්තර පැත්තක් තියෙනවා නේද? දැන් ලෞකික පැත්ත දැන් සම්මාදිට්ඨිය කියලා කිව්වහම ඒකේ ලෞකික පැත්ත තමයි නිවැරදි දැක්ම. දැන් නිවැරදි දැක්ම ඕනෙම කෙනෙකුට, ඕනෙම පුද්ගලයෙකුට ස්වකීය කාර්ය සඵල කරගන්න අවශ්‍යයි නේද? දැන් ගොවියෙකුට නම් ගොවිතැන පිළිබඳ නිවැරදි දැක්මක් තියෙන්න ඕනේ. ගුරුවරයෙකුට ගුරුවෘත්තිය පිළිබඳ නිවැරදි දැක්මක්. ඒක ලෞකික පැත්ත. හැබැයි ඒකේ ලෝකෝත්තර පැත්ත ඒක නෙමෙයි. ඊට වඩා මේ ආර්ය මාර්ගයේ බුදුහාමුදුරෝ දේශනා කළේ එතෙන්දි මේ සම්මාදිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය පිළිබඳ නිවැරදි දැක්ම. අන්න ඒ වගේ අපි මේ සෑම ඉගැන්වීමකම අපිට තියෙනවා ලෞකික සහ ලෝකෝත්තර දෙපැත්තක් බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඉතින් මේ ගාථාවේ අපි ගත්තොත් ආරභත කියන මේ වචනේ ගත්තොත් ඒකේ ලෞකික පැත්ත යහපත් කටයුත්තක් ආරම්භ කිරීම. යහපත් දෙයක් ඇරඹීම නේද? හොඳ දෙයක්. ඉතින් අර අපි කියනවනේ යහපත් දෙයක් අරඹන්න ගියාම දැන් අද නම් පුරුදු වෙලා ඉන්නේ යහපත් දෙයක් පටන් ගන්න අපි නැකතක් බලනවා නේද? එහෙම තමයි අද පුරුදු වෙලා ඉන්නේ. ඉතින් හොඳ මුහුර්තියක් හොයනවා. නැකතක් බලන්නේ නැතුව නැකතකට මිසක යහපත් දෙයක් අරඹන්න අපි මැලි වෙනවා නේද? හැබැයි බුදුදහමේ කියන්නේ ඊට වඩා වෙනස් දෙයක්. මොකද්ද කියන්නේ? අත්තෝ අත්තස්ස නක්ඛත්තං කිං කරිස්සන්ති තාරකං. හොඳ දෙයක් ආරම්භ කරන්න අවශ්‍ය වෙන්නේ හොඳ හිතක් විතරයි නේද? හොඳ දෙයක් ආරම්භ කරන්න අවශ්‍ය කරන්නේ හොඳ හිතක් විතරයි. ඒ හොඳ පිරිසිදු සිතින් යමක් අරඹනවා නම් ඒකම තමයි මුහුර්තිය, සුබ මුහුර්තිය. හොඳම නැකත ඒකයි. අමුතු නැකතක් අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ මොකද්ද? යහපත් කාර්යයක් ඇරඹීම සඳහා හොඳ චේතනාවක් පමණයි නේද? චේතනාවයි පවිත්‍ර වෙන්න ඕනේ. ඉතින් ඒක හොඳ. ඉතින් ඒ වගේ මෙතන ආරභත කියලා කියන්නේ හොඳ දේ ආරම්භ කිරීම, යහපත් දේ ආරම්භ කිරීම නේද? ඉතින් හැබැයි ආරභත අරඹව කියලා කියන්නේ මෙතන ඇත්තටම මේකේ ලෝකෝත්තර පැත්ත ගත්තාම නිර්වාණ සාධනය සඳහා නේද වීරිය වැඩිම ආරම්භීම කියලා කියන්නේ ඒකයි. ඒ සඳහා ප්‍රතිපදාව වීරියෙන් වැඩිම. දැන් බලන්නකෝ, එතකොට ආරම්භව කිව්වම සාමාන්‍ය යහපත් දෙයක් ආරම්භ කිරීම, වීරියෙන් අදිෂ්ඨාණයෙන් ආරම්භ කිරීම කියන අපි ගත්තාම අධ්‍යාපනයේ ලබන කෙනෙකුට ඒක වැදගත් අධ්‍යාපනයේට නේද? රැකියාවක් කරනකොට ඒක වැදගත් රැකියාවට. ඇයි? ඒක තමන්ගේ කාර්ය හොඳ වීරියෙන් ආරම්භ කරලා පවත්වාගෙන යන්නේ නේද? ඊළඟට දැන් හිතලා බලන්නකෝ, ගොවිතැන් කරන කෙනෙකුට නේද? ගොවිතැන සාර්ථක කරගන්න ඒ යහපත් චේතනාවෙන් ඒක ආරම්භීම වැදගත් නේද? ආරම්භ කරලා ඒක වීරියෙන් ඉදිරියට පවත්වාගෙන යාම. හැබැයි මෙතන කියන්නේ, මෙතන අපි අදහස් ගන්න බුදුරජාන් වහන්සේ මේක මේ ගාථාවෙන් අපිට පැහැදිලි කරන්නේ නිර්වාණාදි ගමයේ සඳහා
නිර්වාණාධිගමේ සඳහා අරඹන්න ඕනේ කොහොමද? තමන්ගේ වීරිය නේද? ඒ සඳහා මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ වීරියෙන්, අදිෂ්ඨානයෙන්. මේක අපිට බෝසත් චරිතය තුළ අපිට ඉතාම හොඳ සදුපදේශයක් තියෙනවනේ නේද? අසය අවුරුද්දක් දුෂ්කරක්‍රියා කරලා, ඒ වගේම මහා විශාල පරිශ්‍රමයක් කැපකිරීමක් කරලා බෝසතුන් වහන්සේ තමන්ගේ අධිගම සාධනය සඳහා කැපවෙච්ච ආකාරය ඉතින් බලන්නකෝ. මේ තරම් ආදර්ශයක් ලෝකෙ වෙන කොහෙවත් නැහැ. තමන්ගේ යහපත් අරමුණ සාක්ෂාත් කරගන්න මේ තරම් දීර්ඝ කාලයක් කැපවෙච්ච දැන් අපි ඔය අන්තිමාත්ම භාවයනේ නේද ඔය කතා කරන්නේ. ඊටත් එහාට ගියොත් සාරා සංකේය කල්පලක්ෂයක් පාරමිතා වශයෙන් පාරමිතා වශයෙන් බොහෝ කැපකිරීම් කළ පාරමිතා කියලා කියන්නේ මේ සම්බුද්ධත්වයේ සඳහා පුහුණු වීම ඇත්තම කියනවනම් බොහොම සරල විග්‍රහ කළොත් නේද පාරමිතා කියලා කියන්නේ ඒකයි සම්බුද්ධත්වයේ සඳහා පුහුණු වීම. ඉතින් මොන තරම් දිග පරිශ්‍රමයක් මොන තරම් දීර්ඝ කාලයක් කැපකිරීමක් කළාද මේක මානව ඉතිහාසයේ කල්පනා කළ බලන්න මේ තරම් ස්වකීය අධිගම සාධනය සඳහා කැපවෙච්ච වෙන ලෝකෙ කිසිම චරිතයක් නැහැ මේ තරම් කැපවෙච්ච නේද? ඇයි ඒ මානව සංහතියේ ලබන්න පුළුවන් උත්තරීතර තැනටම පත්තුන උතුමන් වහන්සේ බුදුහාමුදුරු. ඒ නිසා ඒ සඳහා උන්වහන්සේට ඒක ඉබේ ලැබුණේ නැහැ නේද? ඒක ඉබේ තමන් අතර ලැබුණේ නැහැ. විශාල පරිශ්‍රමයක ප්‍රතිඵලයක් තමයි බුද්ධත්වයේ කියලා කියන්නේ. ඉතින් ඊට වඩා ආදර්ශයක් අය අපිට මොකටද නේද? ඊට වඩා ආදර්ශයක් ඉන්නේ තමන්ගේ ලෞකික ලෝකෝත්තර අරමුණු සාක්ෂාත් කරගන්න. දැන් ලෞකික අරමුණු කියලා කිව්වේ දැන් මං අර මුලින් කිව්වා වගේ තමන් කරන කියන ඕනෑම කාර්යයක් ඒක සඵල කරගන්න බලන්න මොනතරම් වීරයෙන් අදිෂ්ඨානයෙන් කටයුතු කළ යුතුද කියලා. ඒ වගේම තමයි නිර්වාණගාමී ප්‍රතිපදාවට අවතීර්ණ වෙන කෙනෙකුට ඒ ගමනේදී මේ කියන ඉගැන්වීම මොනතරම් ප්‍රායෝගික වෙනවද නේද? ඒ වගේම බුද්ධ චරිතය අපිට මොනතරම් ආදර්ශයක් සපයනවද? ඉතින් මෙන්න මේක අපි හොඳින් තේරුම් ගන්න ඕනේ. ඒක තමයි මේ ගාථාවේදී අපිට ඉතාම හොඳින් පැහැදිලි කරලා දෙන්නේ. ආරභත ආරම්භ කරන්න නේද? ඇරඹීම ආරම්භව. ඒකයි කියන්නේ. ඊළඟට නික්කමත ආරම්භ කරන්න. ඊළඟට නික්කමත නේද? නෛෂ්කර්මීය. හෙවත් මොකද්ද? අත්හරින්න නේද? වෙන්වීම නේද? නෛෂ්කර්මීයවත් වෙන්වීම සඳහා අපි වීරිය වැඩි වීම. ඉතින් මේක සාමාන්‍යයෙන් කියන්න පුළුවන් කෙනෙකුට ටිකක් අමාරුයි, ටිකක් දුෂ්කරයි නේද? ටිකක් දුෂ්කරයි අත්හරිනවා කියන එක. දැන් බලන්නකෝ කල්පනා කරලා මේ සාමාන්‍ය ජීවිතේ අපිට මේක පුහුණු කරගන්න පුළුවන්ද කියලා. සාමාන්‍ය ජීවිතේ දැන් මම පොඩි සරල උදාහරණයක් කියන්නම්කෝ. මේ දැන් අපි එක දවසක් පෝයට සිල් සමාදන් වෙනවා. කීයෙන් කී දෙනෙකුටද මේක කරගන්න පුළුවන් වෙන්නේ? ඇයි ඒ? දැන් සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ පොය දවසට පෙහෙවස් සමාදන් වෙන්න එනවා කියලා කියන්නේ විශාල නෛෂ්කර්මයක් නේද? ලොකු පරිශ්‍රමයක්, ලොකු කැපකිරීමක්. ඇයි අර gedara duwe තිබිච්ච සුව පහසු මේ ජීවිතය නේද? සුව පහසු කෑම බීම, සුව පහසු දවස, ඒ ඔක්කොම ටිකක් කැප කරලා ඉන්නේ පොය දවසකට නේද? පන්සලේ බණ මඬුවේ වාඩි වෙලා නේද? අර ඒ සියලු. එතකොට අනිත් එක අර හැම වෙලෙම ගෙදර ඉද්දි තමන්ගේ ඇස කන නාසාදී ඉන්ද්‍රියන් පිනවමින් මේ සාමාන්‍ය ස්වභාවයකනේ මිනිසුන්ගේ. ඒවා ඔක්කොම කැප කරලානේ මේ පොයට එන්නේ, මේ පන්සලට සිල් සමාදන් එන්නේ. ඒකත් එක්තරා විදිහක කැපකිරීමක් අත්හැරීමක් තමයි, නෛෂ්කර්මයක්. හැබැයි ඕක එක දවසරත් සමහරුන් කරගන්න බෑනේ. ඕකේ උදේවරු නම් පුළුවන්, 12න් පස්සේ තමයි ටිකක් අමාරු නේද? ඇයි ඒ? එතනින් පස්සේ ඉතින් රැයක් එහෙම පහුවදා වෙනකන් සිල් පවාරණය කරන් හිටියොත් ගොඩක්ම අමාරුයි. ඇයි? එතනින් පස්සේ කෑම කන්න බෑ නේද? එක දිගට අර බිම වාඩි වෙලා එකම ඉරියව්වේ දවස ගෙවනවා කියන එක ලේසි නෑ. ඒ නිසා එතන අපි යම් කැපකිරීමක් කරනවා, යම් නෛෂ්කර්මයක් නේද? අත්හැරීමක්. ඒ විතරකුත් නෙමෙයි. දැන් බලන්නකෝ, අපි සාමාන්‍යයෙන් ගත්තාම ජීවිතේ අපි කොච්චර අමාරුද අපිට කියලා. දැන් ඔබට පුළුවන් වෙයිද සමහරලට තමන්ගේ මේ නෑදෑයන්ගෙන් දූ දරුවන්ගෙන් වෙන් වෙලා ඉන්න? අඩුම ගානේ විදේශ රැකියාවකට යනකොට වුණත් කොච්චර නේද? විදේශ ඕනේ නෑ. මේ අඩුම තරමේ කොළඹ දිහාට රැකියාවකට ගියත් මේ ගමක ඉඳලා
ඉතින් දෙමව්පියන්ගෙන් දරුවන්ගෙන් ඈත් වෙලා ඉන්න එක හරි අමාරුයි, දුෂ්කරයි. ඉතින් එවැනි කැපකිරීමක් වුණත් කරන්න අමාරු වෙන අවස්ථා තියෙනවනේ මිනිසුන්ට. එවැනි පසුබිමත් තුල නේද අත්හරිනවා කියන එක නෛෂ්කර්මී කියලා කියන්නේ, ඒකට වීරිය වඩනවා කියන එක ලේසි නෑ. මෙතන මේ නෛෂ්කර්මී කියලා කියන්නේ මොකද්ද? මෙතන නෛෂ්කර්මී කියලා කියන්නේ ඒ උතුම් අරමුණු සාධනයේ පිණිස. මොකද්ද උතුම් අරමුණ? දැන් බෝසත්වරයෙක් නම් උතුම් අරමුණ තමන්ගේ නිර්වාණගාමීත්වයේ සඳහා කරන කැපකිරීම, අත්හැරීම නේද? දැන් බෞද්ධයෙක් ඇටියට අපිට දැන් සාමාන්‍ය හිතන්නකෝ, මේ අපිට අපි හුරු පුරුදු වෙච්ච ජීවිතයේ දිනදා සරල දෙයක් අත්හරින්න අපිට අපහසු නම් නේද? දැන් දානයක් වලින් අපි හුරු කරන්නේත් මොකද? අත්හරින්න පුරුදු කරන එකනේ. දානයකින් කරන්නේත් අත්හරින්න පුරුදුයි. මොකද අපි මිනිස්සු මමත්වයෙන් බැඳිලා ඉන්නවා. මොකද අපි කවදා හරි මැරෙනකොට ඌ අත්හරින්න වෙනවනේ, දාලා යන්න වෙනවනේ. ඒ නිසා මේ ඒ බව දැනගෙන අපි ඊට ටිකක් පුහුණු වෙන එක වටිනවනේ නේද? ඊට පුහුණු වෙන එක වටිනවා. අත්හරින්න වෙන හින්දා අත්හරින්න පුරුදු වෙන එක වටිනවා නේද? ඉතින් ඒ නිසා මේ අත්හැරීම කියන එක ලේසි පහසු වෙනන් නෙමෙයි. ඉතින් මේකට ගත්තත් අපිට තියෙන හොඳම ආදර්ශය බෝසත් චරිතෙනේ. බලන්නකෝ බුද්ධත්වයේ නැමැති මේ උතුම් අරමුණ වෙනුවෙන් කොච්චර දේවල් කැප කළාද කියලා. අන්තිමාත්ම භාවයේ සිද්ධාර්ථ කුමාරයා හැටියට නේද රම්මේ සුරම්මේ සුබ මේ මාලිගා සියල්ල අතහැරියා නේද? තමන්ගේ දරුවා නේද එදා තම දාව උපන් දරුවා අත්හැරියා, තමන්ගේ බිරිඳ අත්හැරියා නේද? සිද්ධාර්ථ කුමාරයා හැටියට යසෝදරාවන් අත්හැරියා, තමන්ගේ මව්පියෝ අත්හැරියා නේද? මේ සියල්ල දාලා ගියේ. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒකනේ ඒක අබිනිෂ්ක්‍රමණය කියලා කිව්වේ අපි නේද? නිෂ්ක්‍රමණය කියලා කියන්නේ අයින් ඈත් වෙයි නේද? අබිනිෂ්ක්‍රමණය කියලා කියන්නේ උතුම් අරමුණකින් අත්හැරලා යන එක, වෙන් වෙලා යන එක, නික්ම යන එක. ඉතින් ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒක ලේසි වැඩක් නෙමෙයි. ඒ සම්පත් වලින්, ඒ තියෙන දේවල් වලින් වෙන් වෙන්නත් අපිට අමාරුනේ. දැන් බලන්න සමහර වෙලාවට මේ දැන් මේ කාලේ හැටියට රටේ ලොකු මිනිසුන්ට අපහසුතාව තියෙනවා නේද? හොඳට මිනිස්සු කාල බීලා ඇඳලා පැලඳලා විනෝද වෙලා හිටපු මිනිසුන්ට මේ යම් යම් මේ හේතු නිසා දැන් පහුගිය කාලේ කොවිඩ් වසංගතය තිබ්බා නේද? කොවිඩ් වසංගතය තිබුණා. ඉතින් ඔය වසංගත කාලේ සමහරලට රට වහලා තියෙනකොට වෙනද වගේ මිනිසුන්ට කෑම බීම නැහැ. ඉතින් හැබැයි මිනිස්සු හරි අමාරුයි ඒවට හුරු වෙන්න. මොකද මේ අත්හැරීම කියන එක අර හුරු වෙච්ච ජීවිතේ වෙනස් කරනවා කියන එක මිනිස්සුන් අමාරුයි. ඉතින් එහෙම සරල දෙයක් බැරි නම්, එහෙම සරල දෙයක් මිනිසුන්ට අත්හරින්න බැරි නම් නේද, අර වගේ පොය දවසකටවත් කැපකිරීමක් කරලා එන්න අපහසු නම් එවැනි කෙනෙක් කොහොමද මේ වගේ උතුම් අරමුණකට කැප වෙන්නේ නේද? ඒක ලේසි වැඩක් නෙමෙයි. ලේසි වැඩක් නෙමෙයි. ඒක දුෂ්කර කාර්යයක්. හැබැයි දුෂ්කර වුණත් ඒ දේ කරීමෙන් තමයි, නැත්තම් ඒ කැපකිරීමෙන්ම තමයි සම්බුද්ධත්වය වැනි මේ උතුම් අරමුණු කරා යන්න පුළුවන්නේ. ඉතින් ඒකයි මෙතන පැහැදිලි කරන්නේ. ඕනම සාර්ථකත්වයක් සඳහා යම් කැපකිරීමක් කරන්න ඕනේ. දැන් බලන්න ලෞකික ජීවිතයේ ගත්තත් රැකියාවක් කරන කෙනෙක්ගේ ඒ රැකියාවේ සාර්ථකත්වය සඳහා තව යම් යම් දේවල් කැප කරලා වෙන්න ඕනේ, කරන්න වෙනවා නේද? කැපකිරීමක්. ඒ වගේ මේ බුද්ධත්වයේ සඳහා යොමු වෙනකට, නැත්තම් නිර්වාණ ගාමීත්වයේ සඳහා යොමු වෙන කෙනෙකුට අනිවාර්යයෙන්ම ඒ නෛෂ්කර්මීවත් නික්මීම අත්‍යවශ්‍යයි නේද? අපි දන්නවා අව්‍යාපාද අවිහිංසා ආදී ඒ නෛෂ්කර්මීය ප්‍රතිපදාවන් අපි පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඒවා ලේසි පහසු වැඩක් නෙමෙයි ඒ උතුම් අරමුණට. හැබැයි ඒක තමයි මෙතෙන්දී අදහස් කරන්නේ. ඊළඟට යුඤ්ජත කියලා කියන්නේ යෙදෙන්න කියනවා. ඉතින් මේ ප්‍රතිපදාවේ අපි යෙදෙන්න ඕනේ නේද? යුඤ්ජත අපි දැන් ධර්මයේ කියන එක බුදුහාමුදුරු දේශනා කරපු මේ ධම්මගේ ප්‍රායෝගිකව යෙදෙන්නේ නැතුව අපට එකින් ප්‍රතිඵල ලබන්න බෑ නේද? ඕනම දෙයක දැන් අපි දැන් ගොවියෙක් ගොවිතැන කරන්න ඒකට බහින්න එපා වැඩේට. එහෙම නැතුව අර අපේ ගමේ කතාවක් තියෙන කටින් බතලකොල හිටවල වැඩක් නැහැ නේද? කටින් ඒක සාර්ථක වෙන්න ප්‍රායෝගිකව යෙදෙන්න ඕනේ. ගොවියෙක් රැකිය ඉගෙන ගන්න කෙනෙක් ඒකේ යෙදෙන්න ඕන, අධ්‍යාපනය යෙදෙන්න ඕන. යෙදෙන්නේ නැතුව අධ්‍යාපනය කරන්න බෑ නේද? ඒ වගේම තම තමන් මේ කැපකිරීම, තම තමන් ඒකේ යෙදීම අත්‍යවශ්‍ය ඕනෙම සාර්ථකත්වයකට. ඒ වගේ තමයි මේ ධම්මගේ යෙදෙන කෙනාටත් ඒක අනිවාර්යයෙන්ම ධර්මයේ හැසිරෙන්න ඕනේ, ධර්මයේ යෙදෙන්න ඕනේ නේද? ඒකයි කියලා කියන්නේ යුඤ්ජත කියලා කියන්නේ ඒකයි. ඒකේ උත්සාහවත් වෙන්න ඕනේ, ඒකේ යෙදෙන්න ඕනේ, ඒක ප්‍රායෝගිකව පිළිපදින්න ඕනේ. ඒකයි යුඤ්ජත. ඊළඟට දුනාත. දුනාත කියලා කියන්නේ නසන්න. දැන්
නසන්න කිව්වම මේ වචනේ එකපාරට ඇහුණාම කියයි මේ බුදුහාමුදුරුත් මේ නසන්න කියන්නේ මරන්න කියන නේද ඒකට උපදෙස් දුන්නද කියලා. ඉතින් එහෙම බුදු කෙනෙක් ලෝකේ කවදාවත් බුදුරජාණන් වහන්සේ කෙනෙක් එහෙම උපදෙසක් දෙන්නේ නැහැ. හැබැයි නසන්න කියලා කියන්නේ මොනවද මේ? කෙලස් නසන්න නේද? කෙලසුන් නසන්න නේද? ඒක කියන්නේ සොලවන්න නසන්න කියලා කියන්නේ කෙලස්. මොකද අපි හැම දෙයකටම ප්‍රතිවිරුද්ධව හිතේ ඇතිවෙන පාපසිතුවිලි තියෙනවා. ඕනෑම දෙයකට ප්‍රතිවිරුද්ධව හිතේ නැගෙන පාපසිතුවිලි තියෙනවා. දැන් බලන්නකෝ දානයක් දෙන්න ගියත් ලෝභයේ ඒකට හරස් වෙනවා නේද? හොඳ යම් හොඳ වෙනත් වැඩක් කරන්න ගියත් එක්කෝ ද්වේෂය එක්කෝ මෝහය මේ ආදී දේවල් අපිට ඒවට බාධා කරනවා. ඒකට අවහිර කරනවා. ඉතින් ඒ මොකද්ද? ඒ වගේ පාපසිතුවිලි අපි කුසලයේ වළක්වන කුසලයෙන් යහපතෙන් වළක්වන පාපසිතුවිලි නසන්න පුරුදු වෙන්න ඕනේ නේද? පාපසිතුවිලි. ඒ කියන්නේ දැන් දානයක් දෙන්න බෑ ලෝභය නසන්න නැතුව. අඩුම ගානේ සම්පූර්ණයෙන්ම ප්‍රහීණ කරන්න බැරි වුණත් මොකද කරන්න ඕනේ? තදංග වශයෙන් අවස්ථාවට හරි ඒක නසන්න පුළුවන් වුණොත් තමයි දානේ දෙන්න පුළුවන්. දානේ සාර්ථක වෙන්නේ නේද? එහෙම නැතුව දානේ සාර්ථක වෙන්නේ නැහැ. දැන් අපි දන්නවනේ අපේ කෙලෙස් නසන ක්‍රම තුනක් තියෙනවනේ නේද? ඒක තදංග වශයෙන් වෙන්න පුළුවන් తాවකාලිකව නේද? ඊළඟට යම් කිසි නිශ්චිත කාලයකට තදංග වශයෙන් අපි කෙලෙස් නැති කරනවා. ඒ වගේම සමුච්ඡේද වශයෙන් නැති කරනවා නේද? සම්පූර්ණයෙන්ම කෙලෙසුන් ප්‍රහීණ කරන එක නේද? ඒ වගේ යම් කාලයකට විස්කම්බන වශයෙන් අපි කෙලෙස් ප්‍රහීණ කරන අවස්ථා තියෙනවා. ඒ නිශ්චිත කාල සීමාවකට අර දිය යට ඔබන බැලුමයක් අර ජවයක් යොදාගෙන ඉන්න තාක් ඒක යට වෙලා තියෙනවා. දැන් ওই ධ්‍යාන ආදී මාර්ග ධ්‍යාන මාර්ග තුලින් කෙනෙකුට පුළුවන් ඒ කෙලෙස් මැඩ පවත්වාගෙන ඉන්න. හැබැයි සම්පූර්ණ මැඩ පැවැත්වීමක් නෙමෙයි. ඉතින් කොහොම වුණත් අපි තාම සරලව බැලුවොත් එහෙම තදංග වික්කම්බන සමුච්ඡේද කියන මේ ක්‍රම තුනෙන් කොයියම් ක්‍රමයකින් හෝ කෙලෙස් නසනවා නම් ඒකේ ප්‍රයෝජන තමන්ට තියෙනවා නේද? ඒකේ සම්පූර්ණයෙන්ම කෙලෙස් සමුච්ඡේද ඉතිරි නැතුවම සමුච්ඡේද වශයෙන් කෙනෙකුට නැති කරන්න පුළුවන් නම් එතන තමයි නිර්වාණය. එතන තමයි නිර්වාණය. ඒ තරම් කැපකිරීමක් අපි ඒකට කරන්න ඕනේ. ඉතින් ඒක ආරම්භය කෙනෙකුට එකපාරට කරන්න බෑනේ. ඒ නිසා තමයි බුදුහාරු දේශනා කළේ අඩුම තරමේ තදංග වශයෙන් හරි අවස්ථානුකූලව හරි ඒක කරන්න පුරුදු වෙන්න ඕනේ. දානෙන් කරන්නේ ඒක නේද? දානෙන් කරන්නේ හිතේ ඇති වෙන ලෝභය ඒ මොහොතට මැඩ පවත්වනවා. ඉතින් ඒක පුහුණු කරන්න ඕනේ. ඉතින් ඒක අන්නේ වගේ පින්නතුනේ අපිට පුළුවන් නම් ඒවා කෙලෙසුන් නසමින් ඒ කියන්නේ අපිට අපේ යහපත උදෙසා යහපත් කාර්යයක් උදෙසා ඒ වළක්වීමට ඉදිරිපත් වෙන බාධකයක් හැටියට පවතින ඒ නරක සිතුවිලි මැඩ පවත්වා ගැනීමෙන් තමයි ඒ යහපත උදෙසා යෙදෙන්න පුළුවන් සාර්ථක කරගන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් ඒක තමයි ධර්මයට ධර්ම මාර්ගයටත් අපි අනුකූල කරගන්න ඕන. ධර්ම මාර්ගය අනුකූල කරගන්නවා කියලා කියන්නේ ඒ ධර්මයේ යෙදෙනකොට අපිට ඒ ධර්මයෙන් වළක්වන පාප සිතුවිලි මැඩපවත්වාගෙන මිත්‍යා දෘෂ්ටික සිතුවිලි වලින් බැහැර වෙලා සම්මා දිට්ඨියේ පිහිටාගෙන කටයුතු කිරීම තමයි මෙතෙන්දින් වැදගත් වෙන්නේ. අන්න ඒ නිසා දුනාත සොලවව්. ඊළඟට මෙතෙන්දී අර මට මුලින් සඳහන් කරන්නේ යුඤ්ජත කියන එකේදී අර යෙදෙන්න කියන එක අපි මතක තියාගන්න ඕනේ. ඒකේ ඉදිරි කාරණේ මට මතක් කරන්න අතපසු වුණා. යුඤ්ජත කියලා කියන්නේ යෙදෙන්න මොකේද? යුඤ්ජත බුද්ධ ශාසනේ. ඉතින් අන්න ඒක ඉතා වැදගත්. යුඤ්ජත බුද්ධ ශාසනේ. බුද්ධ ශාසනේ තමයි යෙදෙන්න කියන්නේ. මොකද්ද බුද්ධ ශාසනේ? යුඤ්ජත බුද්ධ ශාසනේ. එහෙමනේ තියෙන්නේ මේ ගාථාවේ. මොකද්ද බුද්ධ ශාසනේ? මොකද්ද බුද්ධ ශාසනේ කියලා කියන්නේ? දැන් බුදුහාමුදුරන්ගේ ශාසනය මොකද්ද? බුදුහාමුදුරන්ගේ ශාසනය කියන්නේ මේ පන්සල්ද? ඈ මේ බෝධින් වහන්සේද? මේ චෛත්‍යයද? මේ විහාරයේද? භික්ෂුන් වහන්සේලාද? බුද්ධ ශාසනය කියන්නේ නෑ. මොකද්ද බුද්ධ ශාසනය? දැන් අපි දන්නවා මේ ශාසනය කියලා කියන්නේ අපි කියනනේ බුදුහාමුදුරන්ගේ හසුන. අපි බුදු සසුන කියලත් කියනවා, හසුන කියලත් කියනවා. සිංහල භාෂාවේ අපි සයන්න හයන්න දෙකම එකට පාවිච්චි කරනවනේ නේද? හකා දැන් හකාරය අපි සමව භාවිතා ගන්නවා. සඳ කියලත් කියනවා, හඳ කියලත් කියනවා නේද? සඳ කියලත් කියනවා, හඳ කියලත් කියනවා. ඒ වගේ බුදුහාමුදුරන්ගේ හසුන බුදුහාමුදුරන්ගේ සසුන කියලත් කියනවා. හසුන කියලත් කියනවා සසුන. අපිට නිතර විවහාරයේ තියෙන්නේ සසුන කියලා.
එහෙනම් මෙතන අදහස් කරන්නේ ඇත්තටම බුදුහාමුදුරගේ හසුන තමයි බුදුහාරෝගේ සසුන වෙන්නේ. මොකද හසුන කියන්නේ එතකොට? හසුන කියන්නේ පණිවිඩය. බුදුහාමුදුරගේ පණිවිඩය. මොකද්ද බුදුහාරෝගේ පණිවිඩය? බුදුහාරෝගේ පණිවිඩය මොකද්ද? දැන් බුදුහාමුදුරගේ පණිවිඩය තමයි පන්සාලිස්වසක් ලෝකයාට දේශනා කළේ. බුදුහාමුදුරගේ පණිවිඩය පන්සාලිස්වසක් ලෝක සත්වයාට දේශනා කළා. බුදුහාමුදුරු අපේ සංගීතීකාරක මහරහතන් වහන්සේලා සූත්‍ර විනය අභිධර්ම වශයෙන් බුදුහාමුදුරන්ගේ පණිවිඩය අර ත්‍රිපිටකයකට අන්තර්ගත කරලා තියෙනවා නේද? ඉතින් ওই සූත්‍ර පිටකාගත සියලු ඉගැන්වීම බුදුහාරගේ බුද්ධ භාෂිතයේ අපි බුදුහසුන නැත්තම් බුදුහසුන කියලා කියනවා. එතන මේක බොහොම සාරාංශ වශයෙන් අපිට ගන්නත් පුළුවන්. කොහොම සාරාංශ වශයෙන් ගන්න? බොහොම සරලව බුදුහාමුදුරන්ගේ පණිවිඩය බොහොම සරලව ගන්න පුළුවන්. බලන්නකො, සබ්බ පාපස්සා කරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝධපන ඒතං බුද්ධාන ශාසනං. ඔන්න බුදුහාරෝගේ අනුශාසනා නේද? ඕකනේ කියන්නේ. එහෙනම් ඔය මුළු ත්‍රිපිටකයේම තියෙන ওই ටික තමයි. මොකද තියෙන්නේ? සියලු පව් දුරු කිරීම සඳහා, කුසල් උපදවා ගැනීම සඳහා, සිත පිරිසුදු කර ගැනීම සඳහා තමයි බුදුහාමුදුරුවන්. එතකොට බුද්ධ ශාසනය යෙදෙනවා කියලා කියන්නේ මොකද්ද? යුඤ්ජත බුද්ධ ශාසනය. එහෙනම් මේක බෞද්ධ භික්ෂුවකට විතරක් නෙමෙයි, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනක් පිරිසටම මේක අදාළයි නේද? එහෙනම් බුදුහාමුදුරුවන්ගේ පණිවිඩය, බුදුහාමුදුරුවන්ගේ හසුන, බුදුහාරුන්ගේ ශාසනය, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වනක් පිරිසටම අදාළයි. එහෙනම් මොකද්ද බුදුහාමුදුරුවන්ගේ හසුන? සියලු පව් වලින් දුරුවීමත්, කුසල් උපදවා ගැනීමත්, සිත පිරිසුදු කර ගැනීමත්. ඒකේ තමයි යෙදෙන්න කියන්නේ. යුඤ්ජත බුද්ධ ශාසනය කියන්නේ ඒකයි. එහෙනම් අපි යෙදෙන්න ඕනේ මොකේද? ඔය කියන බුද්ධ ශාසනය. ඒ බුද්ධ ශාසනය කියන්නේ සියලු පව් නොකිරීම සඳහා අපි යෙදෙන්න ඕනේ, කුසල් උපදවා ගැනීම සඳහා අපි යෙදෙන්න ඕනේ, සිත පිරිසුදු කර ගැනීම සඳහා අපි යෙදෙන්න ඕනේ. සියලු පව් නේද? අපේ සිත අපිරිසුදු කරන අර ලෝභ ද්වේෂ මෝහ ආදී අකුසල මූල පදනම් කරගෙන ඇතිවන්නා වූ ඒ සියලු අකුසලයන්ගෙන් වළකින්න, වළක්වා ගන්න, වැළකෙන්න අපි උත්සාහ කරන එක. කුසලස්ස උපසම්පදා නේද? යහපත් කුසල චේතනා මුල් කරගෙන සිතෙන්, කයෙන්, වචනයෙන් කියර නේද යහපත් කටයුතු, යහපත් කටයුතු සිතින්, කයෙන්, වචනයෙන් කියන තිදොරින් කරන යහපත් කටයුතු, අන්න ඒවා උපද්වා ගන්න අපි උත්සුක වෙන්න ඕන නේද? ඒකනේ කුසලස්ස උපසම්පදා කියලා කියන්නේ. සචිත්ත පරියෝධපණං අපේ මේ ඇහැ, අපේ මේ කන, අපේ මේ නහය, මේ ආදී ඉන්ද්‍රියන් නිසා අපි බාහිර අරමුණු එක්ක ගැටෙනවා. හැම වෙලෙම බාහිර අරමුණු එක්ක ගැටෙනවා. ඇහෙන් රූප බලනවා, කනෙන් ශබ්ද අහනවා නේද? ඉතින් මේවා නිකන් ඉන්නේ නැහැ. ඒවත් එක්ක ඉතින් මේක දිග විස්තරයක් තියෙනවා. මේවා එක්ක අපි යම් යම් ප්‍රපංචනයන් නැති කරගන්නවා. මේ ප්‍රපංචනයන් නිසා තමයි අපි මේ ආධානග්‍රාහීව මේවත් එක බැඳෙන්නේ, අල්ලගන්නේ. එතකොට බලන්නකො, හිත අපිරිසිදු වෙන්නේ කොහොමද කියලා නේද? පබස්සර මිදම් භික්කවේ චිත්තං, මහණනි මේ සිත බොහොම ප්‍රභාස්වරයි. තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිට්ටං, බාහිරින් එන උපක්ලේශ ධර්ම නිසා තමයි හිත අපිරිසිදු වෙන්නේ. බාහිරින් උපක්ලේශ එන්නේ කොහොමද? ඇතුළට ඇහෙන් එනවා, කනෙන් එනවා, නහයෙන් එනවා නේද? ඇහෙන් බලන දේ ලස්සන නම් ඉතින් අපි ප්‍රපංචනයන් ඇති කරගෙන, අල්ලගෙන, ආධානග්‍රාහීව බැඳගෙන නේද? කනෙන් අහන මිහිරි හඬට නේද? ඒ වගේම තමයි ඒක අනිත් පැත්තත්. ඇහැට බලන දේ, ඇහෙන් බලන දේ අමිහිරි නම්, අකමැති නම් නේද, අපිට තරහක්, පටිගියක්, අප්‍රසන්නකමක් ඇති වෙනවා. ඉතින් මේ බලන්න හිතේ ද්වන්ද චරණේ, හිතේ ද්වන්ද චරණේ දෙආකාරය, පටිගිය සහ රාගය නේද? මේ දෙකම හිත තුළ අපිව හිත අපිරිසුදු කරනවා, හිත නොසන්සුන් කරනවා. ඒතර දැන් පැහැදිලි නේද මේ බුදුහාමුදුරන්ගේ අනුශාසනා මොකන්ද කියලා? මේ බාහිරින් එන උපක්ලේශ වලින් අපි එහෙනම් අපේ හිත අපි වලක් මේ පිරිසුදු කරගන්න ඕනේ. ඒවා ඒවා ඇතුළ හිතට ඇතුළු නොවි. දැන් අපි කියනවානේ තුන්දොරක් කියලා කියනවානේ. තුන්දොර කියලා කියන්නේ මොකටද? සිතටයි, කයටයි, වචනයට. ඕකනේ තුන්දොර කියලා කියන්නේ. දොරවල් තියන්නේ මේ අපි දොරවල් හැමතැනටම හයි කරනවා. දොරවල් නැති එකම තැන අම්බලම විතරයි නේද? අම්බලමට ඕන කෙනෙකුට යන්න පුළුවන්. අම්බලමට ඕන කෙනෙකුට යන්න පුළුවන්. හැබැයි ගෙදරකට දොරක් තියෙනවා, කාර්යාලයට දොරක් තියෙනවා, මේ බණමඩුවට දොරක් තියෙනවා. මේ බණමඩුවටත් ඔක්කොම එන්න පුළුවන්. හැබැයි ඒකෙත්
අපි නොගන්න දේවල් තියෙනවනේ නේද? ඒතර මේ අපි දොරක් හයි කරන්නේ අවශ්‍ය දේ ඇතුල් කරගන්නත් අනවශ්‍ය දේ පාලනය කරගන්නත්. ඕකටනේ දොරක් හයි කරන්නේ. ගෙදරකට වුණත් එහෙමනේ. අවශ්‍යයි ගන්නව. අනවශ්‍යයි හොරහතුරු ගන්නේ නැහැ. නේද? අපිට නොගැලපෙන අය අපි එකතු ගන්නේ නැහැ. අපි නාඳුන ණය ගන්නේ නැහැ. නේද? අන්න බලන්න දොරෙන් කරන කාර්යය. ඊළඟට මේ ඇතුලේ ඉන්න අය ආරක්ෂා කරගන්නවා මේකේ. නේද? ඇතුලේට ගන්නේ අපි දන්න අය, යහපත් අය, අපේ අය, ඒ ටික අපි ආරක්ෂා කරගන්නවා දොරෙන්. ඉතින් අපි බලලා හිතලා නැහැ නේ ඇයි මේ අපිට තිදුර කියලා කිව්වේ කියලා. ඉතින් බලන්නකෝ අපේ ඇතුලට රින්ගන්නේත් මේකෙන් තමයි. අපි ආධ්‍යාත්මයට ওই දොරවල් තුනෙන් තමයි අවශ්‍ය දේ හරි අනවශ්‍ය දේ හරි අපි දාගන්නේ. අපි දාගන්නේ මොනවද? සිතින් කයෙන් වචනෙන්. අන්න මතක තියාගන්න අපි අර ගෙදරක දොර පාලනය කරනවා වගේ අපේ මේ අභ්‍යන්තරයට ගන්න සිත කය වචනේ කියන මේ තිදුරත් පාලනය කරගන්න ඕන. ඒක පාලනය නොකළොත් අනවශ්‍ය දේ ඇතුළට යන්න යන්න මොකද වෙන්නේ? ඇතුළ අපිරිසිදු වෙනවා. නේද? අභ්‍යන්තරේ අපිරිසිදු වෙනවා. එතකොට ඔය අර වාහනයක් සර්විස් කරනවා වගේ අභ්‍යන්තරයත් සුද්ධ කරන්න ඕනේ. නේද? එහෙම කරන්නේ නැහැනේ අපි. එහෙම කරනවා අඩුයි. අභ්‍යන්තරේ පිරිසිදු කරන්න නම් භාවනා කරන්න ඕනේ. නේද? හිත පිරිසිදු කරන්න. නේද? ඒකට මේ අභ්‍යන්තරේ අපිරිසිදු වෙනවා. අපි නොහිතුවට ඔය නොයෙක් දේවල් වලින් බාහිරින් එන උපක්ලේශ වලින් අපි ගොඩක් ඇතුලේ දාගෙන අනවශ්‍ය දේවල්. නේද? බලන්නකෝ දැන් අර තරහව විස්තර පටිගය වෛරය විස්තර කරන දෙන කියනවනේ නව ආඝාත නේ නව ආකාරයට වෛර බැඳගෙන කොච්චර ඇතුලේ තියාගෙන පැහැවෙනවද? අතීතේ මට මෙහෙම කළා, වර්තමානයේ මට මෙහෙම කරනවා, අනාගතේ නේද? යා අතීතේ මගේ ඥාතීන්ට මෙහෙම කළා, ඈ මගේ හතුරට උදව් කළා. ওই විදිහට නව ආකාරයකින් මේ තරහව කියන එක මිනිස්සු ඇති කරගන්නවා. ඉතින් බලන්න කොච්චර අපිරිසිදු වෙනවද ඇතුළ කියලා. මේ ඔක්කොම බාහිරින් එන උපක්ලේශ තමයි අපි ඇතුළට දාගන්නේ. ඉතින් මේ ඇතුළෙන් මේ ඒ නිසා තමයි හිත පිරිසිදුව සචිත්ත පරියෝධ මේ හිත හරියට පිරිසිදු කර ගැනීම තමයි බුදුහාමුදුරුගේ අනුශාසනාව. හිත පිරිසිදු කෙනාට පින්නතුනි මෙලව කරන දෙයක්. දැන් බලන්නකෝ අධ්‍යාපනයේ සාර්ථක වෙන්නත් බෑනේ ව්‍යාකූල මනසට. රැකියාවක් කරන්නත් බෑනේ ව්‍යාකූල මනසින්. නේ ගොවිතැනක් කරන්නත් බෑ ව්‍යාකූල මනසින්. ගෙදර දොරේ වියන්න පිහින්නත් බෑනේ අඩුම තරමේ. නේද? මනස ව්‍යාකූල වෙලා මනස නුසන්සුන් වෙලා බත් මුට්ටිය ලිපේ තියලා තව මොකක් හරි කල්පනා කරගෙන හිටියොත් බත පිච්චිලා යනවා. මේ සරල දෙයක් මම මේ කියන්නේ. ඉතින් ඊට වඩා බුදුහාමුදුරෝ දේශනා කළ මේ ලෝකෝත්තර ඥාන මාර්ගයේදී මොන තරම් හිත පිරිසුදු කර ගැනීම වැදගත් වෙනවද? පවිත්‍ර මනස කොච්චර වටිනවද? නේද? ඒ පවිත්‍ර මනසින් මිසක මේ බුදුදහමේ ඉගැන්වෙන මේ විමුක්ති මාර්ගයේ අපිට අනුගමනය කරන්නට බෑ. ඒ නිසා තමයි කියන්නේ ඔන්න ඔය තිදුර සංවර කරගන්න ඕනේ. ඒක තමයි බුද්ධ ශාසනය දෙනවා කියලා කියන්නේ. බුදුහාමුදුරන්ගේ ශාසනය ඒක තමයි. පණිවිඩය ඒක තමයි. ඒකයි යුංජත බුද්ධ ශාසනය. එහෙනම් අපි යෙදෙන්න ඕනේ අන්න ඒකේ. නේද? ඔය කියන කරුණු සඵල කරගන්න. ඉතින් මම ওই බොහොම සාරාංශ වශයෙන් ඒක සිහිපත් කළේ. එහෙම නැත්නම් අපිට අපි කොච්චර බෞද්ධයෙක් කියලා කිව්වට මේ ප්‍රතිපදාව නැත්නම් බෞද්ධකම එතන නැහැ. එහෙනම් බෞද්ධයෙක් නම් ඔන්න ඔය බුදුහාමුදුරන්ගේ අනුශාසනාව පිළිපදින්න ඕනේ. නේද? ඊළඟට කියනවා දුනාත මච් කෙලෙස් නසන්න මේ උත්සාහ කරන්න. ඊළඟට මච්චුනෝසේනං මච්චුනෝසේනං ඈ මාරසේනාව අපි වට කරගෙන ඉන්නේ. මාරසේනාව නේද? මාරසේනාව අපි වට කරගෙන ඉන්නේ. ඒ නිසා අපි දන්නේ කොයි වෙලාවෙ අපි මරු අසඟයට යනවද කියලා. නේද? මරු අසඟයට අපි යනවද කියලා අපි දන්නේ නැහැ. නේද? කෙලෙස් නැමැති මායයට අපි ගොදුරු වෙනවා ඉක්මනට. නේද? කෙලෙස් නැමැති මායයට අපි ගොදුරු වෙනවා. ජාති සංසාරේ අපි එහාට මේ ඇදගෙන යනවා මේකේ. නේද? ඒකයි මේකෙන් කියන්නේ මරුසෙන අර කෙලෙස් මායයා අපි හැම වෙලේම වට කරගෙන ඉන්නේ. කෙලෙස් මායයා ඇහෙන් කනෙන් නායෙන් මෙවෙන් බාහිර දේවල් ගැටෙමින් ගනිමින් එකතු කර ගනිමින් මේ හැම දෙයක් තුල මොකද අපිට ඇති කරන්නේ? කෙලෙස්. ඒක ලේසි පහසු වැඩක් නෙමෙයි. මේ හිත දමණය කරගන්න එක නැත්නම් ඇස කන නාසාදී ඉන්ද්‍රියන් දමණය කරගෙන හිත සංසුන් කරගන්න එක ලේසි පහසු වැඩක් නෙමෙයි. නේද? හැබැයි ඒක අත්‍යවශ්‍යයි. ඒක අවශ්‍යයි. නිවන් දකින්නම නෙමෙයි. ඒක අපේ බෞද්ධයාගේ උතුම් අරමුණ තමයි. ඊට මෙහා පැත්තේ වුණත් අපි මතක තියාගන්න ඕනේ කෙනෙක්ගේ ජීවිතේ සාර්ථකත්වයේ ඇති කරගන්න නම් අනිවාර්යයෙන්ම ඔය කියන
දමනය හිතේ සංසුංකම ඇති කරන චිත්තස්ස දමතෝ සාධූ කියලා කියන්නේ ඒකනේ නේද? ඒ සිතේ දමනේ ඉතාම වැදගත්. එහෙමනම් ඒ දමනේ වූ සිතින් මාර්යාගේ වසඟයෙන් අපි වැළකින්න පුළුවන්. මරු වසඟේ කෙලෙස් මාර්යාගේ මිදෙන්න පුළුවන්. දමනේ කළ සිතින් ඉන් මෙහා පැත්තේ වෙන ක්‍රමයක් නැහැ. නේද? කෙලෙස් මාර්යාගේ මිදෙන්න තියෙන්නේ ඒ වසඟයෙන් ගැලවෙන්න තියෙන්නේ දමනේ කළ සිතෙන්මයි. දමනේ කළ සිතෙන්මයි. ඒ නිසා අන්න ඒක මතක තියාගන්න, ඒ විදිහට හිත හදාගෙන කර කෙලෙස් මාර්යාගෙන් අපි මිදෙන්න උත්සාහ කරන දුක්ඛසන්තං කරිසති. යාට සසර දුක් කෙලවර කරන්න පුළුවන් එවැනි කෙනාට නේද? දුක්ඛසන්තං කරිසති. නේද? ඒ සසර දුක් කෙලවර කරන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම කියනවා මේ ගාථාවේ ඊළඟට, යෝ ඉමස්මින් ධම්ම විනේ අප්පමත්තෝ විහෙස්සති පහාය ජාති සංසාරං දුක්ඛසන්තං කරිසති. යම් භික්ෂුවක්, එතින් මේකේ මේ භික්ෂුන් නමතලනේ බුදුහාරෝ දේශනා කළේ, යම් භික්ෂුවක් ධර්ම විනේ දෙකේ අප්‍රමාදීව යෙදෙනවා නම් නේද? යෝ ඉමස්මින් ධම්ම විනේ අප්‍රමත්තෝ විහෙස අප්‍රමාදීව ය ධර්ම විනේ දෙකේ හැසිරෙනවා නම්, ධර්ම විනේ දෙකේ කටයුතු කරනවා නම්, ඒ භික්ෂුව පහාය ජාති සංසාරේ දුරු කරනවා. ජාති සසර, ජාති සසර කියලා කියන්නේ, ජාති සසර කියලා කියන්නේ මොකද්ද? ඉපදෙමින් මැරෙමින් මේ අනේකට තමයි ජාති සසර කියලා කියන්නේ. නේද? දැන් අපි මේ භවයේ දිගට යනවා. නේද? මේ භවෙන් ආයෙ මිදිලා ආයෙ භවයකට යනවා. ওই විදිහට ඉපදෙනවා මැරෙනවා, ඉපදෙනවා මැරෙනවා. ඕකනේ ජාති මේ නේද? ජාති සසර කියලා කියන්නේ ඒකයි. ඉතින් යම් ජාතියක ඉපදුනාට පස්සේ ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස සම්භවಂತಿ. නේද? ඔක්කොම ඇති කරගන්නවා අර ජාතියත් එක්ක. ඒ ඔක්කොම රැස් කරගෙන රැස් කරගෙන ආයෙ මොකද වෙන්නේ? ආයෙත් අපි මරණයට පත් වෙනවා. නේද? ආයෙ මැරිලා ආයෙ උපදිනවා. ඉතින් මේක තමයි අනවතග්ගෝ යම් භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤති නපඤ්ඤායති. මහණනි, මේ ගෝර බීර සසරේ අනවරාග්‍ර සංසාරේ පරක් තෙරක් දකින්න බෑ, කෙලවරක් හොයන්න බෑ. අපි අනාදීත්ම කාලයක් මේ සසරේ යනවා. ඒ යන්නේ යන දෙයක් නිසා නෙමෙයි, මේ ජාති සසර ඉපදෙමින් ඉපදීම් සංඛ්‍යාත මේ ජාති සංසාරේ අපි අර නොයේ කෙලෙස් බරිත වීම නිසා, කුසලා කුසල කර්ම රැස්කිරීම නිසා, ඒ කර්මානුරූප තත්ත්වයන් මත මේ සසරේ දිග ගමනක් අපි යනවා. හැබැයි ඒකෙන් මිදෙන්න නම් අප්‍රමාදීව බුද්ධ ශාසනයේ යෙදෙන්න ඕනේ. නේද? ඒකයි කියන්නේ ඒකෙන් මිදෙන්න නම් අප්‍රමාදීව බුද්ධ ශාසනයේ යෙදෙන්නම ඕනේ. එහෙම කෙනාට තමයි අන්න අර සසර ගමනින් අත් මිදෙන්න පුළුවන්කම තියෙන්නේ. ඉතින් එහෙනම් මේ මෙතෙන්දි පැහැදිලි කරන්නේ අපිට මොකද්ද මේ? නේද? දුක්ඛසන්තං කරිසති. මොකද්ද මේ පැහැදිලි කරන? ඈ, බුදුරජාණන් වහන්සේ අපට මේ පැහැදිලි කරලා දෙන්නේ පින්නතුනි, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වණක් පිරිසම බෞද්ධයන් හැටියට අපට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්ම මාර්ගයේ අප්‍රමාදීව හැසිරීමේ ඇති වැදගත්කමයි. නේද? අප්‍රමාදීව හැසිරීමේ යෙදීමේ ඇති වැදගත්කමයි. අන්න එහෙමනම් මේ ගාථා තුන, ගාථා දෙක ඉතාමත්ම වැදගත්. අපිට ලෞතුරා බුදුහාමුදුරුව විශේෂයෙන්ම අර සංයුත්ත නිකායේදී බ්‍රහ්ම සංයුත්තේ අරුණවති සූත්‍රයේ මුල් කරගෙන එදා අර භික්ෂුන් වහන්සේලාට මේ ගාථාවෙන් දේශනා කළේ, එහෙමනම් අන් කිසි දෙයක්වත් නෙමෙයි මේ ඝෝර බීර සසරෙන් එතර වීම සඳහා අප්‍රමාදීව කටයුතු කිරීමේ වැදගත්කම පැහැදිලි කරමින් බුද්ධ ශාසනයේ අනලස්ව යෙදීමේ ඵල ප්‍රයෝජනේ තමයි මේ අපට පැහැදිලි කරලා දුන්නේ. ඒ නිසා මේක භික්ෂූන්ට පමණක් නෙමෙයි, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වණක් පිරිසටම, සිව්වණක් පිරිසටම එකසේම වැදගත් වන්නා වූ ඉගැන්වීමක් තමයි තථාගත බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේදී අපට දේශනා කරලා තියෙන්නේ. එහෙමනම් පින්නතුනි, මේ හැම දිනාම කල්පනා කරගන්න ඕනේ. මේ හැම දිනාම කල්පනා කරගන්න ඕනේ. විශේෂයෙන්ම මේ ධර්ම දේශනාවන් ශ්‍රවණය කරන දෙස් විදෙස් බෞද්ධ හැම කෙනෙක්ම, අපිට බෞද්ධයන් හැටියට විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේගේ මේ ධම්මඟ අනුගමනය කරන යම් අනුගාමිකයෙක් හැටියට අපේ මෙලව පරලොව ජීවිතයක් සාර්ථක කරගන්න, ඒ වගේම නිර්වාණගාමී ප්‍රතිපදාව සාක්ෂාත් කරගන්න ඉතාමත්ම වැදගත්
ඉතාමත්ම ප්‍රායෝගික ඉගැන්වීමක් තමයි එහෙමනම් මේ ගාථාවේ අපට පැහැදිලි කරලා දීලා තියෙන්නේ. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ධම්ම දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පරන්ති. රාගක්ඛයෝ නිබ්බානං.